ආයුබෝවන් ටීචර් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරනවා නවයේ ශ්‍රේණියේ 18 වෙනි සිංහල පාඩම පොතපතෙන් සරුදහම්. ආදරණීය දුවේ පුතේ අපිට මේ පාඩමින් සාර ධර්ම පිළිබඳව සාකච්ඡා කරන්නට ඉඩ සලසා දී තිබෙනවා. මොකක්ද සාර ධර්ම කියලා කියන්නේ කියන එක අපි මුලින්ම බලමු. යම් සමාජයක ජීවත් වන මිනිසුන්ගේ ජීවිත යහපත් ලෙස හැඩගස්වන එම සමාජයේම උවමනා තුලින්ම ඇතිවුණු පිළිගැනීම් විශ්වාස සහ සිරිත් විරිත් සාර ධර්ම ලෙස හැඳින්වෙනවා. පුතේ අපි අපගේ ජීවිතය ගත කිරීමේදී අපිට අනිවාර්යෙන් සමාජය හා ගැටෙමින් තමා කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ සමාජයේ ගති පැවතුම් අනුගමනය කරන්න අපිට සිද්ධ වෙනවා. සමාජයක පැවැත්මට අවශ්‍ය වන්නේ සමාජයේ ජීවත් වන අය තුළ පවතින යහපත් ගුණාංගයි. ඈත අතීතයේ ඉඳලම මෙවැනි යහපත් චර්යා සිරිත් විරිත් පැවතගෙන එනවා. ඕනම සමාජයක ඒ අයගේ ජාතියට අනුව ආගමට අනුව විශේෂ වුණු චර්යා සිරිත් විරිත් අපි ඕනෑතරම් දැකලා තියෙනවා. අපි ජීවත් වන සමාජය තුළත් විවිධ ආගම් විවිධ ජාතීන් අපිට දකින්න ලැබෙනවා. ප්‍රධාන වශයෙන්ම බෞද්ධ, කතෝලික, හින්දු සහ ඉස්ලාම්. මේ හැම ආගමක් තුළම කතා කරන්න දුවේ පුතේ මිනිසෙක් විදිහට අපි යහපත්ව ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගැන. මේ ආගම්වල ප්‍රධාන ග්‍රන්ථ තුළ ඒ බව හොඳින් සඳහන් වෙනවා. පුතේ සිංහල සාහිත්‍ය ග්‍රන්ථ උපදේශ ග්‍රන්ථ විදිහට වෙන් කරලා තියෙනව නේද? ලෝ වැඩ සංගරාව, ලෝකෝපකාරය, සුභාෂිතය, සිරිත් මල්දම ඒ වගේ ග්‍රන්ථ කිහිපයක්. මේ ග්‍රන්ථ තුළින් අපිට කියා දෙන්නේ සාර ධර්ම පිළිබඳවයි. අපි දැන් බලමු බෞද්ධ පොතපතේ අපිට උගන්වන සාර ධර්මයන් කිහිපයක් ගැන. සද්ධර්ම රත්නාවලිය සඳහන් වෙනවා පුතේ පූතිගත්ත තිස්ස තෙරුන් ගැන කතාවක්. මම මේ කතාව සාරාංශව ඔයාලට කියන්නම්. සවැත් නුවර කුලපුත්‍රයෙක් ධර්මයේ අහලා පැවිදිව උපසම්පදාව ලබනවා. කාලයක් ගිය විට එතුමා රෝගාතුර වෙනවා. කුඩා බිබිලි සැදිලා ඒව ටිකෙන් ටික ලොකු වෙලා පැසවලා පුපුරලා ඉතාමත් දැඩිව තුවාල වෙලා ශරීරේ කුණු වෙන්න පටන් ගන්නවා. මුල් අවස්ථාවලදී නම් භික්ෂුන් වහන්සේලා අප උපස්ථාන කරනවා. හැබැයි පස්සේ එතුමා ළඟට යන්නවත් බැරි තරම් කුණු ගඳ නිසා කාටවත්ම එතුමාට ලඟ වෙන්න නම් බැරි වුණා. ඒ හින්දා මේ භික්ෂුව අතහැර දාන්න සිද්ධ වෙනවා. මෙන්න මේක බුදුරජාණන් වහන්සේ දකිනවා. උන්වහන්සේ ඇවිත් රෝගී පූතිගත්ත තිස්ස භික්ෂුන්ව රැක බලා ගන්නවා. පුතේ බලන්න මේ කතාවෙන් අපිට ගන්න පුළුවන් සාර ධර්ම එහෙම නැත්නම් යහපත් ගුණාංග මොනවාද කියලා. ඊළඟටත් සද්ධර්ම රත්නාවලියේ තවත් කතාවක් අපිට දීලා තියෙනවා. මේ කතාවේ තියෙන්නේ භික්ෂුන් වහන්සේලා දෙදෙනෙක් අතර ඇති වුණු ගැටලුවක්. කොසඹෑනුවර ගෝසිතාරාම පන්සලේ විනයදර හිමිනමක් හා ධර්මකථික හිමිනමක් අතර විනය ගැටලුවක් මුල් කරගෙන විවාදයක් ඇති වෙනවා. පසුව මෙය ඒ හිමිවරුන්ගේ අනුගාමිකයන් අතරත් පැතිරෙනවා. මේ ගැටලුව නවත්වන්න බුදුරජාණන් වහන්සේ උත්සාහ කරත් උන්වහන්සේට හැකි වෙන්නේ නැහැ. උන්වහන්සේ කියන දේ කවුරුත් ඇහුවේ නැහැ. මේ නිසා බුදුරජාණන් වහන්සේ හුදකලාව විසීමට පාරිලෙය වනයට යනවා. ඒ වනාන්තරයට ගියාට පස්සේ උන්වහන්සේට අවශ්‍ය ආහාර පාන, උන්වහන්සේට අප උපස්ථාන සිද්ධ කළේ පාරිලෙය ඇතා විසින්. බලන්න දුවේ පුතේ සත්වයෙක් වුණත් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට උදව් කරපු විදිහ. ඉතින් දුවේ පුතේ අපිට මෙතනින් ගන්න පුළුවන් පණිවිඩය තමයි කවුරු හරි කෙනෙක් කරදරයක ඉන්නවනම් අපිට හැකි ආකාරයෙන් අපි වුණ බලා ගන්න උනන්දු වෙන්න ඕන. ඔන්න පුතේ 550 ජාතක කතා පුතේ එන චුල්ලහංස ජාතක කතාවේ මේ කොටසින් කියන්නේ හංස සේනාධිපතිවරයා හංස රජතුමාට උපකාර කළ අවස්ථාව පිළිබඳවයි. කෙනෙක්ට යම් කරදරයක් වුණ අවස්ථාවක අපි ඒ කෙනා කරදරේ දාලා යන්න හොඳ නැහැ කියන එකයි මෙතනින් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ පාඩම තුළ තවත් ජාතක කතා දෙකක් හම්බ වෙනවා. ඒ තමා මාතුපෝස ජාතකය හා නන්දි විශාල ජාතකය. මාතුපෝස ජාතකයේ සඳහන් වෙන්නේ පුතා තමන්ගේ අම්මට කොච්චර ආදරය කරාද, අම්ම වෙනුවෙන් මොනතරම් කැපකිරීම කරාද කියන එක ගැන. ඉතින් අද වෙනකොට අපි දන්නවා පුතේ වැඩිහිටි නිවාස එන්න එන්නම වැඩි වෙනවා.
එහෙම වෙන්නේ ඇයි? දුවල පුතාලා තමන්ගේ දෙමාපියන්ව ආදරෙන් බලා ගන්නේ නැහැ. එයාලා තමන්ගේ අම්මයි තාත්තයි කරදරයක් කියලා තමා හිතන්නේ. ඉතින් ඔයාලා නම් කවදාවත් එහෙම කරන්න එපා. තමන්ගේ අම්මටයි තාත්තටයි ඔයාලට පුළුවන් හැකි උපරිම ආකාරයෙන් සලකන්න උත්සාහ කරන්න. ඊළඟට නන්දි විශාල ජාතකය කියන්නේ යහපත් වචන කතා කිරීමේ වැදගත්කම ගැනයි. සැරපරුෂ වචන කතා කිරීමෙන් කොතරම් අයහපත් දෙයක් වෙනවද කියන එක පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ ශික්ෂා පදයක් පැනවීමට පවා කටයුතු කරනවා. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත සැලලිහිණි සංදේශයේ එන මේ කවියෙන් කියන්නේ ප්‍රිය වචන කතා කිරීම සුබ නිමිත්තක් කියලයි. දුවේ පුතේ, වර්තමාන සමාජයේ බොහෝ ගැටුම් වලට හේතුව වෙන්නේ තව කෙනෙක්ට හානි වෙන විදිහට, තව කෙනෙක්ට රිදෙන විදිහට වචන පාවිච්චි කිරීමයි. මහින්ද හිමි කියන්නේ කඩු 10ක් ඇනලා තිබෙන තුවාලේ රිදුමට වඩා වැරදි වචනයකින් වෙන රිදුම ඉතාමත් වැඩි බවයි. අපි අතරත් මෙවැනි දේවල් සිදු වෙන්න පුළුවන්. අපි හිතන්නේ නැතුව කියන එක වචනයකින් අපේ අම්මලා තාත්තලාගේත්, වැඩිහිටියන්ගේ, ගුරුවරුන්ගේත් කොච්චර රීදිලාද්ද. අපේ අහලුවෝ අපිත් එක්ක තරහ වෙලත් ඇති. ඒ නිසා අපි වචන භාවිතා කරද්දී හොඳට හිතලා බලලා භාවිතා කරන්න ඕන. පුතේ ටියුඩර් අමරසේන මහතාගේ මෙන්න මේ නූතන සාහිත්‍ය නිර්මාණයෙන් කියවෙන දේ නම් අද සමාජයට ඉතාමත් ගැළපෙනවා. විජේසිංහ කියලා කියන්නේ සිංහල නම. මේ සිංහලයා වැඩබිමේදී අනතුරට ලක් වෙනවා. ඔහුගේ අත බිඳිලා යනවා. එදා ඒ වෙලාවේ ඔහුගේ උදව්වට ආවේ නාදන්. පිච්චමල් හදවතින් ඔහුට ලේ දෙනවා. නාදන් නම දමිලයි. පිච්චමල කියන්නේ දමිල ජනයා අතර ප්‍රචලිත මල් වර්ගය. ඉතින් මේ සිංහලයාගේ ශරීරයට දමිලයාගේ ලේ එපා කිව්වේ නැහැ. ඒ දමිල මිනිසාගේ ලේ තමා සිංහල මිනිසාව ජීවත් කරවුවේ. ජාති ආගම් ભેදයකින් තොරව අපි හැමෝම එකා වගේ සමගියෙන් ඉන්න ඕන. මේන් සමාජයට දෙන පණිවිඩය නම් පුතේ අතිශ්‍රේෂ්ඨයි. බර්ටෝල් ප්‍රේෂ්ට්ගේ හුණුවටේ කතාව. එහෙම නැත්නම් ඒ අනුව හෙන්රි ජයසේන මහතා නිෂ්පාදනය කළ හුණුවටේ වේදිකා නාට්‍ය ඔයාලා බලලා ඇති නේද? දරුවෙකු ලබා ගැනීමට ඔහු බිහි කළ මව හා ඔහු රැක බලාගත් මව අතර ඇතිවන අරගලයක් මෙහි සඳහන් වෙනවා. මෙතනදි පුතේ අපිට ලබා දෙන්න උත්සාහ කරන පණිවිඩය නම් මේ සමාජයේ ගොඩාක් ගැටලු ඇති වෙන්නේ සුදුස්සාට සුදුසු තැන නොලැබීම නිසා. ඒ හින්දා සමාජයේද පිරිහීමට ලක් වෙනවා. දුවේ පුතේ, ඔයාලා සබා දහමට ආදරෙයි නේද? ශ්‍රී ලංකාව ගත්තහම ස්වභාව සෞන්දර්ය අතින් ඉහළ රටක්, කොළපාට රටක් කියලානේ අපි කියන්නේ. මේ පරිසරය අපිට බොහෝ දේ ලබා දෙනවා. අපි අද මේ විදිහට පිරිසිදු හුස්ම ගන්නේ, පිරිසිදු වතුර බොන්නේ, රසවත් ගුණවත් ආහාර ලබා ගන්නේ මේ පරිසරේ, එහෙම නැත්නම් සබා දහම නිසයි. ඉතින් අපිට මේ ජීවේ ලබා දෙන පරිසරයට අපි අද මොකද කරන්නේ? අපි මොනවද යාලට දෙන්නේ? ඔයා ප්‍රතිඋපකාරයක් ලබා දෙන්නේ කොහොමද කියන එක විනීතා අබේවික්‍රම මහත්මිය අපිට මෙතනින් මතක් කරනවා. ඉතින් දුවේ පුතේ, අපි මිනිසුන්ට විතරක් නෙමේ උදව් කරන්න ඕනි, අපි මේ පරිසරයටත් උදව් කරන්න ඕන. අපි හිතාගෙන හිටියට මේ සබා දහමට පණ නැහැ කියලා, මේ සබා දහමට පණ තියෙනවා. ඔවුන්ගේ ඒ පණ තුලින් තමයි අපේ පණ රැකෙන්නේ. ඉතින් අපි මේ ස්වභාව සෞන්දර්ය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න ඕන. පුතේ, ඔයාලා අහලා තියෙනවද කුරුළු පාලුව ගැන? ඉස්සර ගොවියා තමන්ගේ කුඹුරේ එක ලියද්දක ගොයම් කපන්නේ නැහැ. ඒකෙත් සරුසාරව ගොයම් හදනවා, වී කරල් එනවා. හැබැයි ඒ ලියද්ද ඔහු දෙන්නේ කුරුල්ලන්ට. මේ ලෝකයේ තුල හැම සත්වයාටම ජීවත් වීමේ නිදහස ලබා දෙන්න ඕන. පරාක්‍රම කොඩිතුවක්කු මහතා කියන විදිහට නම් අද සමාජයෙන් මේ දේවල් ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙලා යනවා. සුන්දර හාමි මාව කලින් දැකලා නැහැ. හැබැයි එයා මාත් එක්ක කතා කළේ මගේ තොරතුරු ඇහුවේ මගේ හොඳ හිතවතෙක් වගේ. ඔහුට මට දෙන්න තරම් දෙයක් නැහැ. හැබැයි මිදුල තිබුණු තැඹිලි ගහින් තැඹිලි ගෙඩියක් කපලා මට බොන්න දුන්නේ හරිම සතුටකින්. විමලරත්න කුමාරගම මහතා, මෙතනදී අපිට කතා කරන්න පුතේ ආගන්තුක සත්කාරය ගැන. ඈත අතීතයේ ඉඳලම සිංහලයා ආගන්තුක සත්කාරයට ඉතාම කැමති අය. අද වෙනකොට ආගන්තුක සත්කාරය කියන දේ අපෙන් ඈත් වෙලා යන්න පටන් අරන්. සමාජයක් තුළ ජීවත් වෙද්දී
අපි අනිත්යත් එක්ක එකට එකතු වෙලා කටයුතු කරද්දී මේ ගුණාංගය ඉතාමත් වටිනවා. ඒ නිසා ආගන්තුක සත්කාරය කියන ගුණාංගයත් අපි අතර වර්ධනය කරගන්න ඕන. දුවේ පුතේ අපි මේ කතා කළේ සිංහල සාහිත්‍ය තුල සාර ධර්ම ගැන මොනවද තියෙන්නේ කියන එක ගැන. මේට අමතරව භගවත් ගීතාව, උපදේශ ශතකය, නීති ශතකය, හිතෝපදේශය, පංචතන්ත්‍රය, ප්‍රත්‍යශතකය වගේ සංස්කෘතික ග්‍රන්ථ මගින්ද අපට සාර ධර්ම වර්ධනය කර ගැනීමට උපදේශ ලබා දෙනවා. එතින් වත්මන් සමාජයේ පවතින විවිධ ගැටුම් වලට ප්‍රධානම හේතුව තමා පුතේ සාර ධර්ම පිරිහී යාම. ඊට පිළිතුරක් වශයෙන් පොතපත හොඳින් ඇසුරු කරමින් අපේ ජීවිතයන්ට ඒවා ළඟා කරගනිමින් සාර ධර්මයන්ගෙන් පිරුණු යහපත් සමාජයක් ගොඩනගන්නට අපි උත්සාහ දරමු. පුතේ මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක මේ පාඩමට උදව්වක් වේවි කියලා. එහෙනම් අපි තවත් පාඩමකින් නැවත හමුවෙමු. ඔයාලා හැමෝටම ආයුබෝවන්.